සුබ දවසක් වේවා යාළුවෝ සියලු දෙනාටම. ඉතින් ඔයගොල්ලෝ සියලු දෙනාම CJ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න අද market analyze video එකත් එක්ක එකතු වෙන්න තමයි යන්නේ. ඊට කලින් මතක් කිරීම කීපයක් තියෙනවා. පළවෙනිම දේ තමයි trading කියන්නේ ලොකු risk එකක් තියෙන income method එකක්. මේකේ සල්ලි හොයන්න පුළුවන්. හැබැයි ලොකු අවදානමක් තියෙනවා. එතකොට ඕගොල්ලෝ මේකේ අවදානම තේරුම් ගන්න ඕනේ මොකක්ද මේකෙන් වෙන්නේ මොකක්ද රිස්ක් එක අපිට වෙන්න පුළුවන් ලොකුම පාඩුව මොකක්ද කියන දේවල් ගැන අනිවාර්යෙන් හොඳ අවබෝධයකින් ඉන්න ඕනේ. ගොඩක් අය මේක හරියට තේරුම් ගත්තේ නැති නිසා ප්‍රශ්න වලින් බේරෙන්න කියලා ඉක්මනින් දියුණු වෙන්න කියලා හිතලා ට්‍රේඩින් කරන්න එනවා. තමන් ඉන්න තැනෙනුත් පහලට වැටිලා තමන් ආයෝජනය කරන එහෙම නැතිනම් ඩිපොසිට් කරන සම්පූර්ණ මුදලම අහිමි කර ගන්නවා. එතකොට 100ක් ගත්තොත් හරි ලංකාවේ විතරක් නෙමෙයි ඕවරෝල් ට්‍රේඩින් කරන අයගෙන් 100ක් ගත්තොත් ඔය 100ෙන් 95ක්ම වෙන්නේ loss වෙන එක. හරි එතකොට 100ට 5ක් වගේ බොහොම පොඩි සුළු පිරිසක් තමයි ට්‍රේඩින් වලින් profit එකකට යන්නේ. ඒ නිසා කොහොම හරි try කරන්න ඕනේ අර 100ට 95 කොටට යන්න නෙමෙයි කතා කරලා plan කරලා හරි mind control එකකින් money management එකකින් හරියට ඉගෙනගෙන හරි foundation එකක් එක්ක ට්‍රේඩ් කරලා අර 100ට 5 ගොඩට යන්න. මං හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. එතකොට ඕගොල්ලෝ කිසිම වෙලාවක හොඳට මතක තියාගන්න කිසිම වෙලාවක ණය වෙලා පොලියට අරගෙන තමන්ගේ තියෙන දේපල ඉඩකඩම් විකුණලා යාන වාහන විකුණලා රත්තරම් බඩු කස්තියල ඔය වගේ විකාර දේවල් කරලා ට්‍රේඩින් වලට අන්තර්ජාලයේ මුදල් උපයන දේවල් වලට ආයෝජනය කරන්න එපා. කිසිම වෙලාවක එපා. මොකද මේකේ තියෙන ලොකුම අවදානම ලොකුම පාඩුව තමයි ඔයා මේකට ආයෝජනය කරන සම්පූර්ණ මුදලම ඔයාට අහිමි වෙන්න පුළුවන්. ඒ නිසා අවදානම මුලින්ම තේරුම් ගන්න. සල්ලි හොයන්න පුළුවන් එකට වඩා ඔයා බලන්න ඕනේ මම මේකට ආයෝජනය කරන මුදල මට අහිමි වෙන්න පුළුවන් කියන එක තේරුම් අරගෙන ට්‍රේඩ් කරන්න. එතකොට මේකට ආයෝජනය කරන්න ඕනේ තමන්ට නැති වුණත් කමක් නැහැයි කියලා හිතන බොහොම සුළු මුදලක් ආයෝජනය කරලා. මොකද ඔයා ගාව හරි දැනුමක් තියෙනවා නම්, ඔයා ගාව ට්‍රේඩින් පිළිබඳ හරි ෆවුන්ඩේෂන් එකක් තියෙනවා නම්, ඔයාට ලොකු මුදලක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාගේ අතට එන ඩොලර් වලින් කතා කරොත් ඩොලර් 20 30 50 100 හොඳට මැතිවාට ලස්සන ගමනක් යනවා. හරි ඒ නිසා ස්කිල් එක නැතුව ඔයා ඩොලර් 10000ක් දැම්මත් වැඩක් නැහැ. ඒක නැති වෙන්න පැයක් දෙකක් ඇති. හරි එනිසා අවදානම තේරුම් ගන්න, හැම වෙලේම try කරන්න, skill එකක් හදාගන්න, ඔයාටම ගැලපෙන strategy එකක් හදාගන්න, ඒ strategy එකක් එක්ක ඉස්සරහට trade කරා යන්න. මං හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. ඉතින් ඕක නිතර මම මතක් කරන හැම video එකක මොකද ලංකාවේ ගොඩාක් අයට ටික කාලයක් යනකොට කියන දේවල් අමතක වෙනවා. ඒ නිසා ඕගොල්ලෝ එහෙම වෙන්න එපා. අවදානම තේරුම් අරගෙන ලංකාවට අපි team එකක් විදිහට එකතු වෙලා කරන්න ඕනේ ලංකාවට ඩොලර් 1 2 හරි ගේන්න. හිතන්න 1000ක් ඉන්නවා දවසට ඩොලර් 1 ගානේ හොයනවා. දවසට ඩොලර් 1000ක් ගේනවා. හරි ඒ විදිහට plan කරන්න. එහෙම නැතු ඕගොල්ලෝ දුක් මහන්සියෙන් හම්බ කරගන්න 1 රුපියලක්වත් ලංකාවෙන් පිටට යවන්න එපා. loss වෙන්න එපා. ඒ නිසා හරියට plan කරලා පරිස්සමෙන් තමන්ගේ skill එකට අනුව තමන්ගේ trading setup එකට අදාළව ඔයාලට opportunity එකක් තියෙනවා නම් market එකේ entry එකක් ගන්න. ඒ වගේම මම මේ කියන ඒවා 100ට 100ක් නිවැරදි නොවෙන්න පුළුවන්. මේ මම දකින market එක මේ වගේ direction එකක් තියෙනවා, මේ වගේ වෙන්න පුළුවන් කියලා ඕගොල්ලන්ට forecast එකක් විදිහට තමා දෙන්නේ. මම කියන levels ඕගොල්ලන්ට බලලා ඕගොල්ලන්ටත් ඒක set වෙනවා නම් ඔයාලට ඒ තැන් වලින් entry එකක් ගන්න පුළුවන්. හරි මං හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. ඉතින් කොහොමත් ෆයිනෑන්ෂල් ඇඩ්වයිස් එකක් නෙමෙයි මාකට් එකේ වෙන්න තියෙන පැති දෙකම කතා කරනවා. ෆන්ඩමෙන්ටලි ටෙක්නිකලි මේ වගේ තැනක තමයි මාකට් එක තියෙන්නේ කියලා. ඉතින් ඕගොල්ලන්ටත් ඒ කී ලෙවල්ස් මොනිටර් කරන් ඉඳලා ඔයාලගේ යම් කිසි ට්‍රේඩින් ප්ලෑන් එකකට අදාළව ඔයාලට එන්ට්‍රි පොයින්ට් එකක් තියෙනවා නම් එතනින් එන්ට්‍රි එකක් ගන්න පුළුවන්. එහෙනම් අපි අද වීඩියෝ එකට යමු. සුබ දවසක් වේවා යාළුවෝ සියලු දෙනාටම. මේ CJ YouTube channel එකට ඔයගොල්ලෝ හැමදෙනාම සාදරයෙන් පිළිගන්නවා. අද 2024 පෙබරවාරි මාසේ 22 වෙනිදා බ්‍රහස්පතින්දා දවස. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මේ වීක් එකේ වැදගත්ම දවස විදිහට අපි කතා කරේ බ්‍රහස්පතින්දා දවස. මොකද අද දවසේ තමයි USD high impact news කීපයක්ම රිලීස් වෙන්න තියෙන්නේ. ඉතින් ඔයාලට මතක ඇති පාන්දර 12:30ට තිබුණා FOMC meeting minute එක. හරි ඊට අමතරව ඔයාලට බලන්න පුළුවන් අද හවස 7ට jobless claim එක release වෙන්න තියෙනවා. 8යි කාලට S&P Global US Manufacturing PMI එක. හරි ආයෙ නැවත 8යි කාලට S&P Global Service PMI එක. ඊට පස්සේ 8:30ට exiting home sales. අවසානයේ 9:30ට oil news එක තියෙනවා. එතකොට මේ news time වල market එකේ ලොකු volatile movement එකක් යන්න පුළුවන්. ඉතින් ඒකත් එක්ක අපි බලමු අද දවසේ forex market එකේ gold chart එකේ කොයි වගේ key level ද අපි monitor කරන් ඉන්න ඕනේ අලුතින් entry ගන්නවා නම් කියලා. ඉතින් එතකොට
මුලින්ම කතා කළොත් ඔයාලට මතක ඇති අපි කතා කරපු දේවල් එක්ක ඊයේ දවස පටන් ගන්නකොට අපි මෙතන සෙල් එන්ට්‍රි එක ඒ කියන්නේ 20 වෙනිදා උඩින්ම ගත්ත 2030 31 අතර වගේ ගත්ත සෙල් එන්ට්‍රි ස්ටොප් ලොස් එන්ට්‍රි එකට අරගෙන එකක් හෝල්ඩ් කරන් හිටියා. ඉතින් මේක ඔයාලට බලන්න පුළුවන් ස්ටොප් ලොස් එන්ට්‍රි එකෙන් හෝල්ඩ් කරන් ඉදදී නැවත එන්ට්‍රි ප්‍රයිස් එකට ඇවිල්ලා තියෙනවා. එතකොට මම මේක මෙතනින් අයින් කරනවා. එතකොට අපි ඊයේ දවසේ එහෙම නැතිනම් 21 වෙනිදා ගත්ත එන්ට්‍රි ගැන කතා කළොත් මුලින් මාවල්ට මතක ඇති අපි මේ රෙගියුලර් බෝලිස් ඩයිවර්ජන්ස් එකත් එක්ක මෙතනින් බයි එකක් ගත්තා. හරි. එතකොට මේ බයි එන්ට්‍රි එක මම ගෲප් එකේ ෂෙයා කරා. ඔයාලට බලන්න පුළුවන් 2023 ඉඳන් ප්‍රයිස් එක අප් වෙලා තිනවා. 2032ට ආසන්න වශයෙන් පිප් 90ක් වගේ ප්‍රොෆිට් වෙන්න මාකට් එක අප් වෙලා තිනවා. එතකොට මේක නැවත එන්ට්‍රි ප්‍රයිස් එකට ඇවිල්ලා තියෙන නිසා මම මෙතනින් මේකත් අයින් කරනවා. ඊළඟට ඔයාලට මතක ඇති ඊයේ වීඩියෝ එකේ මම සෙල් එකක් දුන්නා මෙතන 2029 34 ගන්න පුළුවන් 2031.5 ස්ටොප් ලොස් එක දාලා කියලා. එතකොට පිප් 25ක වගේ ස්ටොප් ලොස් එකක් එක තමයි අපි මේ ට්‍රේඩ් එක ෂෙයා කරේ. හැබැයි ඔයාලට බලන්න පුළුවන් ඒක පිප් 25 ස්ටොප් ලොස් හිට වෙලා තියෙනවා. හරි. ඊළඟට අපි නැවත සෙල් එකක් ගත්තා. ඔයාලට මතක ඇති මේ සෝන් එක බ්‍රේක් අවුට් කරන්න නැතුව රිජෙක්ට් වෙනකොට මෙතන රෙගියුලර් බෙයරිස් ඩයිවර්ජන්ස් එකක් clearly හැදිලා තිබුණා. මේකෙත් මම ෂෙයා කරා සිග්නල් එක. ඔයාලට බලන්න පුළුවන් 2032 ඉඳන් ප්‍රයිස් එක ඩ්‍රොප් වෙලා තියෙනවා ෆයිනලි 2020ට. හරි. 2020.18ට වගේම ඩ්‍රොප් වෙලා තියෙනවා. ආසන්න වශයෙන් ගත්තොත් පිප් 120ක් වගේ ප්‍රොෆිට් වෙන්න මාකට් එක සෙල් වෙලා තියෙනවා. ඉතින් මේ සෙල් සිග්නල් එක අපි ෆ්‍රී ගෲප් එකේ ෂෙයා කරා. හරි. එතකොට ඊළඟට ඔයාලට මතක ඇති මේ සෙල් ට්‍රේඩ් එක හෝල්ඩ් කරන් ඉන්න ගමන් අපි නැවත මෙතනින් බයි එකක් ගත්තා. ප්‍රයිස් රේන්ජ් එක 2026-27 අතර. මේකත් මම ෂෙයා කරා. ඔයාලට බලන්න පුළුවන් 2026 ඉඳන් ප්‍රයිස් එක නැවත 2031.5ට අප් වෙලා තියෙනවා. හරි. එතකොට පිප් 55ක් 60ක් කිට් වෙන්න මාකට් එක නැවත බයි වෙලා තියෙනවා. එතකොට මේ බයි ට්‍රේඩ් එකත් මෙතනින් අයින් කරන්න පුළුවන්. ඒ වගේම අපේ ඊළඟ ට්‍රේඩ් එක ඔයාලට බලන්න පුළුවන් අපි නැවත සෙල් එකක් ගත්තා 2031-34. ඒකත් දැනට හොඳ ප්‍රොෆිට් එකක රන් වෙනවා. එතකොට මේ සෙල් එන්ට්‍රි දෙකම ස්ටොප් ලොස් එන්ට්‍රිට අරගෙන හෝල්ඩ් කරන් ඉන්නේ. ඒ වගේම නැවත අපි බයි එකක් ගත්තා. ඔයාලට මතක ඇති 2026-27 අතර ඒකත් ඔයාලට බලන්න පුළුවන් නැවත 2030ට. ඒ කියන්නේ පිප් 40ක් වගේ ප්‍රොෆිට් වෙලා තියෙනවා. හරි. එතකොට ෆයිනල් ට්‍රේඩ් එක විදිහට ඊයේ දවසේ ඔයාලට මතක ඇති මම ගෲප් එකේ ෂෙයා කරා 2024-25 අතර වගේ බයි එකක් ගන්න පුළුවන් ස්ටොප් ලොස් එක 2020 තියලා කියලා. හරි. එතකොට VIP එකේ අපි ස්ටොප් ලොස් එක ටාගට් කරේ 2021ට. පිප් 30ක් වගේ වෙන්න ඒකත් ස්ටොප් ලොස් හිට වෙලා තියෙනවා. ඒ වගේම ඔයාලට මතක ඇති අපි ෆ්‍රී ගෲප් එකේ 2020 තමයි දැම්මේ. එතකොට 2020 ස්ටොප් ලොස් එක IC මාකට් එකේ ට්‍රේඩ් කරන කාගෙවත් හිට වෙලා තිබුණ නැහැ. හැබැයි XM එකේ XNS එකේ මේ 2020 ස්ප්‍රෙඩ් එකත් එක්ක ස්ටොප් ලොස් හිට වෙලා තියෙනවා. එතකොට මම මේක ලොස් එකක් විදිහට තමයි අරගත්තේ. හරි. එතකොට මේක මෙතනින් මේ විදිහට අයින් කරන්න පුළුවන් ඒ ට්‍රේඩ් එක ලොස් එකක් විදිහට. ඊළඟට ඔයාලට බලන්න පුළුවන් ප්‍රයිස් ඇක්ෂන් එකේ සහ RSI මොමන්ටම් ඉන්ඩිකේටර් එක ගත්තොත් මෙතන ක්ලියර් ඩයිවර්ජන්ස් එකක් ක්‍රියේට් වෙලා තියෙනවා. ප්‍රයිස් ඇක්ෂන් එකේ ඩ්‍රොප් එකක්, ඊට සාපේක්ෂව RSI මොමන්ටම් ඉන්ඩිකේටර් එකේ අප් එකක්. ඒ වගේම ඔයාලට මතක ඇති අපි ඊයේ වීඩියෝ එකේ කතා කරා මේ සෝන් ගැන. හරි. බලන්න එතකොට ප්‍රයිස් රේන්ජ් එකක් කතා කරා මම 2019.5 එක 2018.96. මෙයා මේ ඉම්බැලන්ස් එක ෆිල් කරලා මෙතනින් මේ OB ටච් කරලා බවුන්ස් වෙන්න පුළුවන් කියලා. හරි. එතකොට ඔයාලට බලන්න පුළුවන් හරියටම මෙයා ඩ්‍රොප් වෙලා තියෙනවා 2026.1, එහෙම නැත්නම් 2026.2 වගේ. සමා වෙන්න. ඉතින් ඒකත් එක්ක මාකට් එකේ මෙතනින් මම නැවත බයි එකක් ගත්තා. ඒක ටයිම් එක ඔයාලට බලන්න පුළුවන් පාන්දර නිසා මම ගෲප් එකේ ෂෙයා කරේ නැහැ. එතකොට මේක එන්ට්‍රි ගත්ත කෙනෙක් ඉන්නවනම් ඔන්න ස්ටොප් ලොස් එන්ට්‍රියට අරගෙන හෝල්ඩ් කරන්න පුළුවන්. එතකොට මේ එන්ට්‍රි එක මම දැනට අරන් තියනවා 2020.5. හරි. අරගෙන ඒක ස්ටොප් ලොස් එන්ට්‍රියට අරගෙන ෆයිනල් TP එක මම මේ බයි එකේ දාලා තියෙන්නේ 2040. හරි. 2040 දාලා ස්ටොප් ලොස් එක එන්ට්‍රියට අරගෙන එක ට්‍රේඩ් එකක් හෝල්ඩ් කරනවා. හරි. එතකොට ඔන්න මෙතනින් බයි එකක් ගත්ත කෙනෙක්ට මේ ට්‍රේඩ් එක මේ විදිහටම හෝල්ඩ් කරන්න පුළුවන්. එතකොට ඔයාලට පේනවා දැන් මම ඉන්නේ කොයි වගේ සෙටප් වලද කියලා. එතකොට සෙල් ට්‍රේඩ් දෙකක් තියෙනවා. ඔයාලට බලන්න පුළුවන් ස්ටොප් ලොස් එන්ට්‍රියට අරගෙන හෝල්ඩ් කරන් ඉන්නවා. ඒ වගේම බයි ට්‍රේඩ් එකක් තියෙනවා. දැනට ළඟම එන්ට්‍රි ටික තමයි මේ හෝල්ඩ් එන්ට්‍රි ටික. හරි. ඊළඟට ඊට අමතරව තව යටින් ගත්ත බයි එන්ට්‍රි තියෙනවා. අපිව වෙනම කතා කරමු. එතකොට මේ සෝන් එක දැනට
ඔයාට පේනවා break out කරලා තියෙනවා උඩට. ඒ නිසා මම මේ zone එක අද දවසේ මෙතනින් align කරගන්නවා. එතකොට ඔයාලට මතක ඇති අපි මේ red line එකක් place කරගත්ත ඊයේ video එකේ මෙයා break කරයිද කියලා 1 hour chart එකේ. ඉතින් අපි 1 hour chart එකට ගිහිල්ලා ඒ විස්තර කතා කරමු. හරි. එතකොට මේ තියෙන setup එකත් එක්ක ඔයාලට පේනවා අනිත් දේ තමයි market එකේ සැලකිය යුතු divergence එකක් create වෙන ගමන් තියෙනවා. එතකොට ඒකත් එක්ක අපිට නැවත අලුතින් sell එකක් ගන්න chance එකක් තියෙනවා. අපි video එකේ අනිත් දේට කතා කරලා ඒ ගැන කතා කරමු. හරි. ඉතින් මුලින්ම ආවොත් අපි daily chart එකට. හරි. daily chart එකේ gold chart එකට මොකක්ද වෙලා තියෙන්නේ කියලා බැලුවොත් ඔයාලට මතක ඇති දවස් කීපයක් market එක bullish විදිහට up වෙනවා. සැලකිය යුතු movement එකක් අද දවසේ වෙන්න පුළුවන් කියන එක කතා කරා. ඉතින් ඒකත් එක්ක ඔයාලට බලන්න පුළුවන් මෙතන 15 16 ඊට පස්සේ 19 20 21 දවස් විදිහට ගත්තොත් දවස් 5ක් එක දිගට market එක bullish විදිහට up වෙලා තියෙනවා. හරි. ඒකත් එක්ක අපි කතා කරන OB level එකෙන් price එක reject වෙලා තියෙනවා. එතකොට අද දවසේ market එකේ වෙන්න පුළුවන් එක දෙයක් තමයි මේ තියෙන setup එකෙන්ම market එක පහලට sell වෙන්න පුළුවන්. එහෙම නැතිනම් මම අර කතා කරපු උඩ imbalance area එක දැන් ඔයාලට පේනවා පැහැදිලිව අපි කතා කරද්දි මේ area වල තිබුණා හොඳ imbalance ටිකක්. ඔයාලට බලන්න පුළුවන් මෙතන price range එක ගත්තොත් 2054 2058 කියන්නේ හොඳ OB එකක්. ඒ වගේම clear imbalance එකක් 2044 2053 අතර තියෙනවා. එතකොට මේවා fill වෙන්න market එක උඩට up වෙන්න පුළුවන්. එතකොට 1 hour chart එකෙත් ඔයාලට මතක ඇති අපි කතා කරා අඟහරුවාද video එකෙත් කතා කරා market එක සැලකිය යුතු දුරක් up වෙලා strong sell එකක් යන්න පුළුවන් කියන එක. එතකොට daily chart එකේ RSI එක බැලුවොත් RSI එක දැනට 64.8ට ඇවිල්ලා තියෙනවා. 21 එක තාම 49 තියෙනවා. එතකොට ওই setup එකත් එක්ක market එක මෙතනින්ම correction එකක් දීලා අද දවසේ release වෙන news ටිකත් එක්ක market එක sell උනේ නැතිනම් market එක තව උඩට up වෙලා sell වෙන ලොකු chance එකක් තියෙනවා. එතකොට ඊයේ දවසේ ඔයාලට මතකද අපි place කරා 2036.92 කියන line එක. එතකොට මේක අපි 1 hour chart එක තමයි වැඩිපුරම අවධානයක් දෙන්න ඕනි කියලා කතා කරේ. පැහැදිලි candle එකක් මේ 1 hour chart එකේ මේ line එකට උඩින් close වුණොත් market එක සැලකිය යුතු up එකක් යන්න පුළුවන් කියලා. ඉතින් ඔයාලට පේනවා මේකේ price එක සැලකිය යුතු විදිහට market එක උඩට break කරා වගේ පෙන්වුවට නැවත පහළට strong rejection එකක් දීලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ line එක තාම සමාවෙන්න තාම hold විදිහට තමයි තියෙන්නේ. ඒ කියන්නේ තාම 2036.92 කියන price එක market එක hold කරන් ඉන්නවා. හරි. එතකොට ඒ data ත් එක්ක 1 hour chart එකේ ඔයාලට මතක ඇති ඊයේ video එකේ අපි කතා කරපු දේවල් කීපයක් තියෙනවා. පළවෙනිම දේ තමයි market එක මේ වගේ price එකකට up වෙලා මෙතනින් regular bearish divergence එකක් හැදුවොත් සැලකිය යුතු දුරක් පහලට sell වෙන්න පුළුවන් කියලායි. ඉතින් 1 hour chart එකේ අද දවසේ මම monitor කරන එක දෙයක් තමයි divergence එකක් create කරයිද කියලා පැහැදිලිව. හරි. අපිට බලන්න පුළුවන් දැන් RSI එක 74ට ඇවිල්ලා තියෙනවා. 21 එක 64.77. ඒ කියන්නේ මේ දෙකම ඇත්තටම ගත්තොත් overbought වෙලා වගේ තියෙනවා. එතකොට මේ high එකත් එක්ක market එක මෙන්න මේ විදිහට clear divergence එකක් හැදුවොත් අපිට පුළුවන් මේ bearish divergence එකත් එක්ක strong sell එකක් ගන්න. එතකොට 2032 2033 වගේ zone එකක් target කරන්න ඕනේ. එතකොට මේ වගේ දෙකකින් market එක පහලට sell වෙන්න පුළුවන් chance එකක් තියෙනවා. ඉතින් මෙතනින් sell එක ගැන අපි ඊයේ video එකේ පැහැදිලිව කතා කරා. හරි. එතකොට මෙතනින් sell එක ගත්ත කෙනෙක් නම් ඔයාලට බලන්න පුළුවන් 2032 ඉඳන් මේ 2020ට drop වුණ එකේ අනිවාර්යෙන් pip 120 profit එක book කරගන්න පුළුවන්. එතකොට තාමත් ඒ sell trade profit එකේ run වෙනවා. එතකොට අපි buy entry සහ sell entry hold කරන් ඉන්නේ risk එකක් නැතුව stop loss entry එකට අරගෙන TP එකක් place කරලා. ඉතින් මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා කොහොමද අපි trade hold කරන් ඉන්නේ කියලා. එතකොට මෙතන දැන් උඩින්ම ගත්ත sell එක විදිහට තියෙන 2032.27 sell එක මම final TP එක දානවා මෙන්න මේ 2000 කියන level එකට. හරි. එක trade එක විතරක් ඔන්න මම 2000 කියන එක දාලා ඒක අපි stop loss එක entry එකට අරගෙන 2000 දාලා අපි මේ trade එක lock කරලා තියෙනවා. එතකොට මේක මමත් personally hold කරන trade එකක්. හරි. එතකොට 1 hour chart එකේ අනිත් දේ තමයි. එතකොට දැන් මේ කතා කළ විදිහට ඔන්න market එක move වෙලා තියෙනවා. pip 120ක්. මම මේ analysis එක මෙතනින් අයින් කරනවා.
තොට අපි අද දවස බලන්න ඕන දේවල් තමා දැනට මාකට් එකේ ට්‍රේඩ් වෙන්නවට බලන්න පුළුවන් RSI එක 55 21 simple moving average එක 47 තොට මේ සෙටප් එකත් එක්ක මාකට් එක නැවත සැලකිය යුතු කරෙක්ෂන් එකක් උඩට එන්න අවස්ථාවක් තියෙනවා එහෙම ආවොත් මේ මැද්දේදී එන්ට්‍රි ගන්න කලබල වෙන්න එපා මාකට් එකට buy වෙන්න අවස්ථාව දෙන්න මේ උඩ OB එකටම වගේ buy වෙලා sell වෙන්න ලොකු chance එකක් තියෙනවා හරි එහෙම නැතුව මෙයා අද දවසේ හරි Fibonacci level එකක් විදිහට ගත්තොත් golden pocket එක break out කරොත් අපි ඒක 5 minute chart එකෙත් බලමු පැහැදිලිවම 1 hour chart එකෙත් ඔයාලට price එක mark කරගන්න පුළුවන් හරියට මේ විදිහට මම කියන්නේ මෙන්න මේ range එක අපි ඒක color එක දාමු දම් පාට වගේ හරි එතකොට 2022.96 ට පහලින් 1 hour candle එකක් close වුණොත් market එක continuously පහලට drop වෙන්න ලොකු chance එකක් තියෙනවා. එතකොට අද දවසෙත් අපිට වැදගත්ම price range එකක් තමා 2030.92 කියන එක උඩින් තියෙනවා. ඒක break කරොත් market එක 2050 ගණන් වලට අනිවාර්යෙන් යන්න ලොකු chance එකක් තියෙනවා. ඒ වගේම තමා 2022.96 එහෙම නැතිනම් 2023 කියන area එකත් අපිට ගොඩක් වැදගත් මේ zone එක break කරන් පහලට આવොත් gold එක 2000ට වගේම drop වෙන්න පුළුවන්. එතකොට ඔන්න ටිකක් ලොකු movement එකක් යන්න පුළුවන් key area දෙකක් තියෙනවා. සරලව කිව්වොත් resistance එකක් සහ support එකක් තියෙනවා. ඔය ගැන අනිවාර්යෙන් අවධානයෙන් ඉන්න. අනිත් වැදගත්ම දේ තමා 1 hour chart එකේ ඔයාට පේනවා strong විදිහට 1 candle mitigation එකක් මෙන්න මේ candle දෙකේ හැදිලා තියෙනවා. හරි එතකොට ඔයාලට මේක තව ටිකක් zoom කරලා ගත්තොත් ඔයාලට බලන්න පුළුවන් bearish candle එකේ low එකට වඩා පහලට ඇවිල්ලා තියෙනවා bearish candle එකේ open එකටයි high එකටයි වඩා දෙකටම වැඩි උඩට ඇවිල්ලා price එක close වෙලා තියෙනවා එතකොට one candle mitigation එකක් එහෙම නැතිනම් bullish engulfing pattern එකක් විදිහට මේ candle එක හදා අපිට බලන්න පුළුවන් එතකොට market එක මේකත් එක්ක ඔයාලට බලන්න පුළුවන් සැලකිය යුතු recovery එකක් අරන් තියෙනවා හැබැයි මේක continuously තියෙන්න නම් market එක අපි මේ කතා කරපු zone hold කරගෙන උඩට up වෙන්න ඕනේ. හරි. එතකොට මේකට supportive විදිහට අවස් වෙනකොට news data ටිකක් release වුණොත් market එක ලොකු up එකක් යන්න පුළුවන්. එතකොට මම target කරන්නේ market එක sell වුණොත් මේ තියෙන zone එකෙම අපි sell trade ටික hold කරන් ඉන්නවා. එහෙම නැතුව market එක නැවත උඩට આવොත් මේ උඩ තියෙන අපේ අදාළ key zone වලින් strong sell එකක් ගන්නවා. හරි. එතකොට ඔන්න දැනට මේ වීඩියෝ එකේ hold entry ගැන කතා කරොත් ඔයාලට මතක ඇති 1984.5 buy එක තාම අපි hold කරන් ඉන්නවා. ඒ වගේම මෙතන උඩින් ගත්ත 1995 buy එකත් අපි hold කරන් ඉන්නවා. ඒ ටික hold කරගෙන තමා අපි මේ මැද්දේදී scalp විදිහට entry ටික ගන්නෙ. හරි මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා කොයි වගේ setup එකක්ද තියෙන්නේ කියලා. ඉතින් ඒකත් එක්ක අපේ 5 minute chart එකට ආවොත් 5 minute chart එකේ මම දැනට sell entry එකක් share කරලා තියෙනවා VIP group වල ඔයාලට බලන්න පුළුවන් 2028 වගේ ගන්න කියලා stop loss එක 2031 වගේ දාලා entry එකක්. හරි. එතකොට මේක දැනට ඔන්න profit එකේ run වෙනවා stop loss entry එකට අරගෙන වගේ hold කරන්න පුළුවන් risk එකක් නැතුව RR එක 1 3ක් වගේ වෙන්න. හරි. එතකොට මේ setup එකත් එක්ක අපි අලුතින් අද දවසේ entry ගන්න ඕනේ කොයි zone ද monitor කරන් ඉන්න ඕනේ කියලා කතා කරන්න කලින් අපි මුලින්ම යමු DXY chart එකට. US dollar currency index එකේ මොකක්ද වෙලා තියෙන්නේ ඊයේ දවසේ අපි කතා කරපු දේවල් කීපයක් තියෙනවා. හරි. ඒවා ඒ විදිහට move වෙලා තියෙනවද කියලා බලන්න. එතකොට ඔයාලට පේනවා DXY chart එකේ අපි කතා කරන් හිටපු විදිහට bullish divergence එකක් තාම clearly හදලා නැහැ. එතකොට අපි එකක් target කරේ මෙයා මේ zone එක touch කරලා උඩට up වෙයි නැත්නම් මෙයා මේ zone එක පහලට break කරලා මේ 103.29 102.863 කියන zone එකෙන් නැවත up වෙයි කියලා. එතකොට මේ දෙකම invalidate වෙලා තියෙනවා. ඒ කියන්නේ අවධානයෙන් ඉන්න. එතකොට මෙයා මෙතන පහලට තව sell වෙනවා නම් හරි මේ තියෙන data ත් එක්ක market එක up වෙන්නේ නැතුව continuously තව sell වෙනවා නම් අපි daily chart එක වගේ දැම්මොත් ඔයාලට පේනවා daily chart එකේ DXY වල දැනට හැදිලා තියෙන setup එක. සමාවෙන්න. මොකද මම එහෙම කියන්නේ මේ තියෙන setup එකත් එක්ක market එක සැලකිය යුතු movement එකක් කියන්න ඕනේ.
හැබැයි ඒ වුණත් අපි ටාගට් කළ මූවමන්ට් එක ආවේ නැහැ. ඒකත් එක්ක ඔයාලට පේනවා මෙන්න මෙතන ඩේලි චාට් එකේ ටිකක් වැදගත් දෙයක් තියෙනවා මෙන්න මේ කැන්ඩල් දෙකේ. හරි 2019 sorry 2024 පෙබරවාරි 19 සඳුදා සහ 20 අඟහරුවාදා කැන්ඩල් දෙක ගත්තොත් ඔයාලට පේනවා 1 කැන්ඩල් මිටිග්‍රේෂන් එක පැහැදිලිව තියෙනවා. හරි. එතකොට ඒකත් එක්ක මේ තියෙන සෙටප් එකේ මාකට් එකේ මේ යට තියෙන ඉම්බැලන්සස් ෆීල් කරන්න තව ස්ට්‍රෝං පහලට සෙල් වෙන්න උනත් පුළුවන්. හරි. එතකොට ටිකක් රිස්කි තැනක තියෙනවයි කියන එක අමතක කරන්න එපා. මොකද ඔයාලට මතක ඇති මම කිව්වා මේක ඩේලි චාට් එකෙත් අපිට පැහැදිලි bearish divergence එකක් create වෙනවා. දැන් මේ high point එකේ ඉඳන් ගත්තොත් price action එකේ up එකක්. ඊට සාපේක්ෂව RSI momentum indicator එකේ drop එකක්. එතකොට RSI එකයි 21 එකයි overbought එකේදී cross වෙනවා. දැන් අපි මේ වෙනකන් DXY chart එකේ කතා කරේ 1 hour වල තියෙන setup එක ගැනනේ. හැබැයි daily chart එකට ආවහම අපිට පේනවා මේ වගේ දෙයක් වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියන එක. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ low එකේ ඉඳන් high එකට Fibonacci tool එක දාලා මේ FIB golden pocket area එකට වගේ වුණත් market එක drop වෙන්න මෙහෙම daily chart එකේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ 101, 102, 102යි 500 වගේ level වලට market එක sell වෙන්න උනත් පුළුවන්. හරි. මෙහෙම sell වුණොත් gold එක ලොකු up එකක් යනවා. එතකොට අද release වෙන්න තියෙන news ගැන බැලුවොත් දැන් ඔයාලට පේනවා මේක බලන විදිහත් මම කියලා දීලා තියෙනවා. එතකොට S&P Global US Manufacturing PMI එක ඔයාලට පේනවා previous එකත් එක්ක ගත්තාම forecast එක තියෙන්නේ negative විදිහට. හරි. එතකොට jobless claim එකත් ඒ විදිහම තමයි. ඒ කියන්නේ forecast වෙලා තියෙන්නේ negative result එකක් විදිහට. එතකොට market එක negative විදිහට එනවායි කියන්නේ DXY එක මේ විදිහටම result එක negative ලියාවොත් market එක සැලකිය යුතු sell එකක් එන්න පුළුවන් මේ imbalance එකත් feel කරන්න. එතකොට මේ එනවායි කියන්නේ gold වල buy එකක් යන්න පුළුවන්. ඒ නිසා හොඳට මතක තියාගන්න buy entry ටිකත් hold කරගෙන sell entry ගන්න. sell trade වල යම් කිසි profit එකක 15ක් 20ක් 30ක් profit එකේ run වෙනකොට stop loss එක entry එකට අරගෙන trade එකක් දෙකක් වගේ hold කරන්න. හැම වෙලේම risk එක manage කරන්න. එතකොට daily chart එකේ තියෙන regular bearish divergence එක සහ මේ market එකේ තියෙන imbalance එක feel කරන DXY එක පහලට වැටුනොත් gold එක සැලකිය යුතු දුරක් අප් වෙනවයි කියන එකත් මතක තියාගන්න. හරි. එතකොට අනිත් වැදගත් දේ තමයි දැන් අපි ඔය කතා කරේ එක සිනාරියෝ එකක්නේ මාකට් එක මෙතනින් මේ විදිහට වැටෙන්න පුළුවන් කියලා. හරි. ඊළඟට මෙතන මේ ඕල් ටයිම් high එකේ ඉඳන් low එකට මෙතනාව high එකේ ඉඳන්ම low එකට Fibonacci tool එක මෙහෙම දැම්මොත් ඔයාට පේනවා තව වැදගත් දෙයක්. ඒ මොකද්ද? එහෙම ගත්තත් මෙයා මේ reject වෙලා පහලට වැටෙන්නේ Fibonacci golden pocket area එකෙන්. daily chart එකේ Fibonacci golden pocket area එකෙන්. එතකොට මෙයාට මේ low එක ළඟටම වුණත් drop වෙන ලොකු chance එකක් තියෙනවා මේ data ත් එක්ක. එතකොට news result එක dollar වලට negatively ආවොත් market එක ගොඩක් දුරට අද DXY එක sell වෙන්න පුළුවන්, gold එක buy වෙන්න පුළුවන්. හරි. ඔය ගැන අවධානයෙන් ඉන්න. එතකොට weekly chart එකට ආවත් ඔයාලට පේනවා මේ දවස් කීපයක්ම පොසිටිව් විදිහට මාකට් එක අප් වුණාට දැන් වීක්ලි චාට් එකේ මම අර කියාපු දේ බොහොම පැහැදිලිව අපිට බලන්න පුළුවන්. හරි. සැලකිය යුතු රිකවරි එකක් අරන් තියෙනවා. ගිය සතිය කැන්ඩල් එක රිජෙක්ට් වෙලා තියෙනවා. ඒ වගේම දැනට ට්‍රේඩ් වෙන්නේ මාකට් එක පහලට රිජෙක්ට් කරන ගමන්. එතකොට මෙයා තව පහලට සෙල් වුණොත් gold එක අනිවාර්යෙන් buy වෙන්න පුළුවන්. එතකොට DXY වලට වැඩි අවධානයක් දීලා මේ ගැන කතා කරේ. මොකද overall හැම දෙයක්ම ගැන අවධානයෙන් ඉන්න. එතකොට අපිට හොඳම entry ටික අරගන්න පුළුවන්. හරි. එතකොට අපි දන්නවා buy entry ටික hold කරගෙන තමයි අපි sell entry ටික ගන්න ඕනේ කියලා. හරි. අපි දැන් යමු ආය goal chart එකට. එතකොට goal chart එකේ 5 minute chart එකේ අපි කොයි වගේ key zone ද monitor කරන්න ඕනේ කියලා බැලුවොත් එතකොට මේ තියෙන setup එක අපි මුලින්ම ආවොත් 5 minute chart එකට. හරි. එතකොට හැම වෙලේම try කරන්න මේ විදිහටම confirmation හොය හොය confirmation base කරන් entry ගන්න. එතකොට අපි දැන් අර කතා කර sell zone එකෙන් market එක ඔන්න reject වෙලා තිනවා. දැන් ඔයාට පුළුවන් stop loss entry එකට අරගෙන risk එකක් නැතුව trade එක hold කරන්න. දැන් ඔයාලට පේනවා pip 15ක වගේ profit එකක trade එක run වෙනවා. හරි. risk එක manage කරගන්න හැම වෙලේම.
හරි ඊළඟට තමා මාකට් එකේ අපිට අලුතින් buy එකක් ගන්නවා නම් ඔයාට බලන්න පුළුවන් එක zone එකක් තමා දැන් මෙයා මේ zone එක touch කරේ නැහෙනේ. ඒ නිසා 2019.5යි එක 2018.96යි කියන මේ area එක අද දවසෙත් valid. ඒක ඒ විදිහටම monitor කරන්න. මීට අමතරව මෙන්න මේ OB level එකත් පොඩ්ඩක් monitor කරන් ඉන්න අලුතින් entry එකක් ගන්න buy එකක්. හරි මම price range එක දෙන්නම්. අපි අර කතා කරපු 2022.96 අපිට low එක ගන්න පුළුවන්. මේකේ color එක black වලටම දාමු. 2022.03. එතකොට PIP 10කටත් අඩු zone එකක් තියෙනවා. එතකොට ඔය zone දෙක ගැන අවධානයෙන් ඉන්න අලුතින් entry එකක් ගන්න. ඊට අමතරව scalp විදිහට sell එකක් ගන්නව නම් ඔයාට නැවත sell එකක් ගන්න පුළුවන් එක strong level එකක් තමයි මෙන්න මේ area එක. හරි. එතකොට අපි මේකෙත් color එක red වලට දාලා මේකේ අපි මේ low එකටම ගන්න පුළුවන් මේ විදිහට. අපි මේකෙත් price range එක mark කරගමු. 2036.3 low එක ගන්න පුළුවන් 2028.93. එතකොට මේ තියෙන zone එකේ price එක up වෙලා මේ වගේ regular bearish divergence එකක් හැදුවොත් අපිට පුළුවන් මේ bearish divergence එකත් එක්ක sell එකක් ගන්න. අරගෙන අපිට පුළුවන් උඩ level වලට වෙනකම් market එක එක hold කරන්න. එතකොට මම සරලවම කියන්නේ market එක මේ විදිහට අප් වෙලා strong sell එකක් මේ වගේ පහළට ඇවිල්ලා strong buy එකක් යන්න පුළුවන්. ඔන්න එකක්. හරි. එහෙම නැතුව මෙයා මේ තියෙන zone එකෙන්ම මේ පහළ level එකකට drop වෙලා මෙතනින් strong buy එකක් යන්න පුළුවන්. එතකොට ඔය වගේ දේවල් දෙකක් තමයි මම target කරන්නේ. ඉතින් confirmation එක buy සහ sell entry ගන්න risk එක manage කරගන්න news time එකේ trade කරනකොට පුළුවන් තරම් අඩු lot size use කරන්න. ඔයා කලින් trade වලට enter වෙනකොට 0.05 0.1 වගේ trade කරා නම් ඒකේ භාගයක් වගේ news time වල use කරන්න. පුළුවන් තරම් risk එක manage කරගෙන account balance එකත් protect කරගෙන trade වලට enter වෙන්න. ඉතින් මම හිතනවා overall හොඳ idea එකක් ගන්න ඇති කියලා. ඔය කියපු දේවල් එක පරිස්සමින් trade කරයි යන්න. යාළුවෝ සියලු දෙනාටම ජය වේවා.